आय गवर्न अमाउंट में मां हेना दिस प्रोडक्ट किया हेना ने किया मां हेना दावा कर अगर एक किने किया ना हरि हरि अपे ना पटांग का मुनी है हाय यहाँ ने वाला में करने नहीं आप अपन किया ना एक्सटर्नल फॉर्म दिस कोर्स के पालन नहीं दाव सर हरि इधर त्यागी करे तिमी ना एक आप कितराई අද අපි පළවෙනි පාඩම පටන් ගන්න යන්න. මේ අහගන්න මේ කෝස් එක කරනකොට ඔයාලට මේකේ තියෙන්නේ උපයමින් අධ්‍යාපනය ලබන්න පුළුවන් කෝස් එකක්. හරි? මම කිව්වා වගේම යම් කෙනෙක් ඔයාලා සේවය කරනවා නම් ගොඩක් දෙනෙක් සේවය නොකරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ෆාම්සි එක වැඩ කරන ගම යම් කිසි ආදායමක් ලැබෙමින් මේ කෝස් එක කරන්න පුළුවන් ඔයාලගේ ජීවිතේ ශක්තිමත් කරගන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න මේක ගොඩක් වැදගත් ඒ හරි අපි යන්නේ එහෙනම් පළවෙනි පාඩමට ඉස්සෙල්ලා මම කතා කරන්න යන්නේ ෆාමකොලොජි කියන කොටස ඔයාලට මම ෆාමකොලොජි ඉන්ට්‍රොඩක්ෂන් ටු ෆාමකොලොජි කියලා ටියුට් එකක් දාලා ඇති इंट्रोडक्शन टू फार्माकोलॉजी एंड लेसन वन හරි ඉස්සලාම මේක කියනවා මෙඩිකල් ටර්ම්ස් ටිකක් ඉගෙන ගන්න. ඔයාලට මම මෙඩිකල් ටර්ම්ස් යටතේ ඔයාලට දාලා තියි ඩික්ෂනරියක් පවා ඉදලා තියි. ලේසියෙන් හොයාගන්න පුළුවන් ඩික්ෂනරි තියෙනවා මෙඩිකල් ඩික්ෂනරි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේ එකක් හරි ලේසි. ඒ වගේ PDF එකක් කියනවට වඩා. හරි. අපි යන් උදේ පළවෙනිම තියෙනවා මොකද්ද ෆාර්මසියක් කියන්නේ? සරල අර්ථයකින් නිදි මම පටන් ගන්නම් මොකද්ද ෆාමසියක් කියන්නේ හරි මොකද්ද තරම් ෆාමසියක් කියන්නේ හරි ඩ්‍රග්ස් හදන ඩ්‍රග් ස්ටෝර් කරලා තියාගෙන ඉන්න ඩ්‍රග්ස් ඩිස්ට්‍රිබියුට් කරන ඩ්‍රග්ස් ඉෂුව කරන ප්ලේස් එකක් නේද ඉතින් අපි ඕකට සරලවම දාගමු මොන වගේ එකක් කියලාද මේක ප්ලේස් එකක් මොන වගේ ප්ලේස් එකක්ද ඖෂධ විකෘත් කරන ස්ටෝර් කරන පුරුදු වචන වෙනවා හරි right ඒකේ තියෙනවා profession කියන වෘත්තිය profession no preparing හරි නිෂ්පාදනය හදන්න හරි තියෙන හොඳ වෘත්තිය මොනවාද preserving compounding compounding කියන්නේ මොනවද එවෙලි හදනවා එවෙලි හදනවා compounding and dispensing හරි dispensing කියන්නේ නිකුත් කරනවා හරි නිකුත් කරනවා හරි medical drugs හරි is the place it is tharya menne me kiyana aushadha compound karana hari hadana nikut karana dispensing hari e wage sthana ekata api kiyenawa man kiyala pharmacy ak kiyala oho wala inna naha pharmacy ekak mokak gila exam ekata nikan inne kawuda yawu denaginne pa neida kiyanne hari ඊපස්සේ කියනවා ඒකෙම තව ඕන definition එකද a place where medicines are compounded or dispensed ඕනම place එකක් medicines හදන ඒ වගේම නිකුත් කරන හරි ඊට පස්සේ තියෙනවා ෆාමසිස් කියන්නේ කවුද ෆාමසිස් කියන්නේ මොකද්ද ෆාමසිස් කියන්නේ ෆාමසියා පවත්වාගෙන යන සුදුසුකම් තියෙන පුද්ගලයා හරි is the person licensed to engage in pharmacy
ඒ වගේම තව කියන්න පුළුවන් එයා තමයි qualified කෙනා නේද pharmacist එයා තමයි qualified කෙනා හරි අපි මේකේ පළවෙනි definition එකට අපිට අවශ්‍ය වෙන පළවෙනි definition එකට යනවා drug එක හරි ඔයාලා drug එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනි කවුරු හරි ඇහුවොත් ඒ මම මේ pharmacy course එක කරනවා ඔයයි ඇහුවොත් ඒ drug එකක් කියන්නේ මොකක්ද අන්නවත් අයි නේද මෑනේ අදිපසේ වුණේ මොකද දෙන්න උත්තරේ drug එකකින් වෙන දේවල් දැන් මම නිකන් අහන්න discussion එකකින් මෙයන් වල යන්න ඔයාලා ඖෂධයකින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඖෂධයක් ගත්තා මොනවද ඔයාලට ලැබෙන දේවල් කියන බං ඖෂධයකින් මොකද්ද කරන්නේ ඔයාලට ලෙඩක් මොනව කරන්නද සුව කරන්න හරි මම ඒකට කියන වචනයක් කියෝ කියෝ කියන්නේ ටෝකියෝ නෙමෙයි මොකද්ද සුව කරන්න සුව කරන්න ඊට පස්සේ අය ලෙඩකින් වලකින්ද ප්‍රිවෙන්ෂන් ප්‍රිවෙන්ෂන් හරි මේකට අපි කියනවා මෙඩිසිනලි ප්‍රොෆිලැක්සිස් කියලා කියනවා ප්‍රොෆිලැක්සිස් හරි ප්‍රිවෙන්ෂන් ආය වචනයක් තියෙනවා රෝගයකින් වලකින්ද රෝගයක් සුව කරන්න ආය මොකටද ගන්න අපි මේ අය ගන්නවා ලෙඩ අඳුරගන්න ඩයග්නෝස් ටු ඩයග්නෝස් අඳුරා ගන්න දැන් ඉතින් මේ වචන ඔයාලට හුරු නැතුව ඇති හරි මම දන්නවා ගොඩක් දෙන්න මේ වචන හුරු නෑ කියලා හරි හැබැයි මේ ටික ඊළඟට තේදී නිකම්ම ඔටෝ හුරු වෙන හරි ටු ඩයග්නෝස් ලෙඩ අඳුරා ගන්න හරි ඊට පස්සේ ආයෙ මොකද බෙහෙත් ගන්න අපි ආයෙ මොකද බෙහෙත් ගන්න අපේ ඇඟේ බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරන්න උදාහරණයක් හිතන්නකො මෙහෙම පවුල් සැලසුම් ක්‍රම පවුල් සැලසුම් ක්‍රම කරනවා කියලා අපි මොකද කරන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන් ලෙවල් එක මොනවද නේද වැඩි කරනවා වෙනස් කර ගන්නවා හරි ඊස්ට්‍රජන් ලෙවල් එක වැඩි කරනවා හරි ඒ කියන්නේ අපේ ඇඟේ ෆන්ක්ෂන් එක ෆිසියොලොජි එක වෙනස් කරන්න පාවිච්චි කරනවා බෙහෙත් අරගෙන නේද අපි කියනවා නේද ඕල්ටර් වෙනස් කරනවා ටු ඕල්ටර් ද ඕල්ටර් ද බොඩි ෆන්ක්ෂන් බොඩි ෆන්ක්ෂන් ඖෂධ එතකොට අපි මොනවද ගන්නෙ ආය අපේ ඇඟේ ෆන්ක්ෂන් එක වෙනස් කරන්න ගන්නවා ඊට පස්සේ ලෙඩක් අඳුර ගන්නද ඊට පස්සේ ලෙඩකින් වලකින්ද ඊට පස්සේ සුවයක් ලබා ගන්න තව එක කර ගන්නනේ ඇදුම කියන ලෙඩේ ඇස්ම හත්තියේ වැඩි වෙලා දැන් උස්ම ගන්න අමාරු වෙනවා මැරෙන්න ඕන නම් උස්ම අදිනවා රූම් රූම් ගන්න දැන් මොකද කරන්න ඕනේ අපි ගන්නවා සල්බියුටමෝල් ඉන්හෙලර් එකක් පාවිච්චි කරලා ටිකක් කරලා විනාඩි දෙකක් කරනකොට මොකද වෙන්නේ එයාට සාමාන්‍ය මට්ටමට උස්ම ගන්න පුළුවන් හරි ඒ කියන්නේ මොකද ලැබුණේ යාට සහනයක් හරි එහෙනම් ඖෂධයකින් සහනයකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේ ටු රිලීව් සහනයට කියනවා අපි ටු රිලීව් එහෙනම් ඖෂධයකින් අපිට ලැබෙන මොනවද? සුව කරගන්න ලෙඩක්. රෝගයකින් වලකින්ද? අඳුලා ගන්නද? හරි? බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරගන්නද? ඊට පස්සේ සහනයක් ලබා ගන්න. මේවා තමයි ඖෂධයකින් ලැබෙන්නේ. හැබැයි ඖෂධයක් කියන්නේ ඔකට. මොකද ඖෂධයක් කියන්නේ? ඖෂධයක් කියන්නේ වස කිමිකල්. හරි? එහෙනම් ඖෂධයක් කියන්නේ එක කිමිකල් එකක් හෝ කීමිකල් වර්ග කීපයක මිශ්‍රණයක් මොකටද යදාගන්නේ මේවට හරි කියන වාඩි කියන්න පුළුවන් නේද ඖෂධයක් කියනු රසායනික සංයෝග එකක් හෝ කීපයක් මිශ්‍ර කොට හදාගත්ත දෙයක් මේවා සඳහා අපි ඔය ඉංග්‍රීසියෙන් කියනවා කොහොමද is a chemical or mixture of chemical used to cure a disease to prevent a disease to diagnose a disease to alter the body function to relieve from a disease හරි රෝගයකින් සහනයක් ලබා ගන්න රෝගයකින් සුවයක් ලබා ගන්න රෝගයකින් වලකින්න රෝගයක් අඳුර ගන්න හරි ඊට පස්සේ ඇගේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගන්න පාවිච්චි කරන කිමිකල් එකක් හෝ කිමිකල් වර්ග කීපයක් මොනවා කියලාද කියන්නේ රසායන ඖෂධයක් කියලා කියනවා එනම් අපි පොඩි නෝට් එකක් ඔත්තනම ඔහොමම දාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බා. Dear sir please can you mention the tube?
thank you tube එක තමයි ඔයාලට මම දීලා තියෙනවා මෙන්න මේ tube ඔයාලට මම පෙන්නන්න කොහොමද මම බලා ගන්න මේක පේන්න ඕනි ඔයාලට බලන්න මෙන්න මේ tube එක බලන්න සමහර අය tube එක තාම හොයාගන්න බැරුව ඉන්නේ නෑ මේක තිබේ බකිට් නෑ මෙන්න මේක බලන්න ෆස්ට් ලෙෂන් කියලා දාලා තියෙනවා මෙන්න මේ ටියුබ් එක පේනවද මේක පේනවද හැමෝටම මට කාටද කියන්න පුළුවන් පේනවද කියලා මේක ඉන්ට්‍රොඩක්ෂන් ටු ෆාමකොලොජි පේනවා සර් මෙන්න මේක තමයි ටියුබ් එක හරි නේද ඔන්න ඔක තමයි හරි මාව පේන්න ඕනේ නැහැ නැති කට්ටිය ඔක බලා ගන්න හරි රයිට් මම චුට් එකට මම එහෙම ගින්නම් හරි මම බලන්න මොකද්ද එහෙනම් කියන්නේ මොකද්ද කියන්නේ මේකේ මේ 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 දේවල් අපි ඉතින් කිය බල බල ඉන්න ඕනේ අපිට මතකින් කිව්වාගේ දැන් ඔන්න මොකද්ද ඩ්‍රග්යක් කියන්නේ ඊස කිමිකල් ඕ මික්ස්චර් ඔෆ් කිමිකල් ඔන්න ඔලුවටම ගන්න මේක හරි ඊස කිමිකල් ඕ මික්ස්චර් ඔෆ් කිමිකල් යූස් ටු කියෝ ඩිසීස් used to prevent from a disease used to diagnose a disease used to alter the body function ape age kriyakarthi wenas karanna used to relieve the disease ochchara ayo wala epa ida wala kisima deyak epa e note eke thiyena wedi pura ewa onne right palaweni wathani mai yanawa palaweni wathine dose dose kiyanne mokadda dose डोस එකක් කියන්නේ මොකද්ද? ඊදැයි හම්බ වෙනවා කියලා ගන්න ඩෝස් එකක් නේද? මාත්‍රාවක්. හරි? මාත්‍රාවක්. ඉතින් මාත්‍රාවක් කියන්නේ මොකද්ද? යම් කිසි රෝගියෙකුට ලෙඩක් සුව කළ හැකි මට්ටමට දිය යුතු ඩෝස් එකේ අවම ප්‍රමාණය මොකක් කියලා කියනවද? මාත්‍රාවක් කියලා කියනවා. උදාහරණයක්. ඔයාලගේ හිතේ කැක්කුමක් ආවෝ. ඔයාලා පැරසිටමෝල් පෙටි කීයක් බොනවද? හිතේ කැක්කුමක් කිව්වොනේ. නෑ මීලා එනවා කට්ටිය හොස්පිටල් එකට. පෙටි 20ක් විතර බොනවා නේද? එක පෙත්තක් කීයද මිලිලියන? 500යි. නේද? එහෙනම් පෙටි 20ක් බිව්වම ග්‍රෑම් 10යි. අන්න හිතේ කැක්කුමට බොන ප්‍රමාණය කීයද? ග්‍රෑම් 10යි. ඒක තමයි ඩෝස් එක. හරි? හැබැයි ඇඟපද වේදනාවට දෙන ඩෝස් එක කීයද? ඇඟපත දෙන වේදනාව දෙන ඩෝස් එක අපි වගේ කෙනෙක් නම් හරි කීයද පෙටි 2යි ග්‍රෑම් 1යි නේද හරි පොඩි හිටියෙක්ට නම් කීයද කිලෝ එකකට මිලිග්‍රෑම් 15යි ඔය මතක තියාගන්න පැරසිටමෝල් පොඩි කෙනෙකුට දෙනවා නම් කිලෝ එකකට මිලිග්‍රෑම් 15යි දෙන්නේ ලොකු හිටියෙකුට දෙනවා නම් නේද වැඩි හිටියෙක්ට නේ දෙනවා නම් කිලෝ කිලෝ ගණන් වලට නෙමෙයි අපි දෙන්නේ කෙනින්ම අපේ වයස අනුව දෙන්නේ මං වගේ කෙනෙක්ට නම් ග්‍රෑම් එකක් දෙන්න ඕන දැන් කියයිද දෙවට එච්චර දෙනවා අපි ඉතින් මිලිග්‍රෑම් 25 වලදී ගහන ඇති කියලා නෑ නෑ වලට දෙක එච්චර තමයි හරි මොකද ඔක්කොම ඉන්නේ අවුරුදු 5 වලට වැඩි කක් තියෙන්නේ හරි අපි යන් එකට දැන් මම ඔය ඊළඟ හරි කියන එක ඔළුවේ තියාගන්න හරි ඩෝස් එක කියන්නේ එහෙනම් මොකද්ද ද මෙෂර්ඩ් ක්වොන්ටිටි මනින ලද ප්‍රමාණයක් of a therapeutic agent to be taken at one time එක අවස්ථාවකදී හරි අපි අපේ ඇඟට therapeutic effect එකක් කොහොමද මේ හගන්න ප්‍රශ්නයක් තියෙනවානේ therapeutic කියන්නේ මොකක්ද therapeutic ඕක අහගන්න ගොඩක් දෙනෙක් මේ therapeutic කියන වචනේ ටිකක් මන් යනවා නේද therapeutic කියන්නේ මොකක්ද ඇත්තටම
තෙරපියුටික් කියන්නේ අපි ඖෂධ ගැන කතා කරනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඖෂධ කියන්නේ මේ ලිවින් ටිෂුස් මේසුන්ගේ ඇඟට දෙන්නේ, සත්තුන්ගේ ඇඟට දෙන්නේ. මේ සත්තුන්ගේ ඇඟේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ කරලා අපි කිමිකල් වර්ග දෙනවා. කිමිකල් වර්ග දෙනවා. මේ කිමිකල් මොකද කරන්නේ? අපේ ඇඟේ ක්‍රියාකාරී වෙනවා. අපේ ඇඟ කිමිකල් වලට එක එක දේවල් කරනවා. කිමිකල් ඇවිල්ලා අපිට එක එක දේවල් කරනවා. හරිද? මේ කිමිකල් එකයි ටිෂු එකයි අතර රියැක්ෂන් එක තමයි අපි කියන්නේ මොකක් කියලාද? ෆාමකොලොජි කියලා කියන්නේ. කිමිකල් එක සහ අපේ ඇඟේ ටිෂුස් අතර රියැක්ෂන් එක තමයි ෆාමකොලොජි කියලා කියන්නේ. මේ රියැක්ෂන් එක ආකාර දෙකයි. හරි? එකක් තමයි මේ කිමිකල් රියැක්ෂන් එක අපිට හිතකර වෙන්න පුළුවන්. මේ කිමිකල් රියැක්ෂන් එක අපිට අහිතකර වෙන්න පුළුවන්. හිතකර නම් මේ කිමිකල් රියැක්ෂන් එක අපි කියන වචනේ බෙනිෆිෂල් නම් අපි කියන ඒ වචනේ තෙරපියුටික් කියලා. අහිතකරයි නම් අපි කියනවා ඒක ටොක්සික් කියලා. හරි? හිතකර නම් අපි කියනවා තෙරපියුටික් කියලා. අහිතකර නම් කියනවා අපි ටොක්සික් කියලා. හරි? එහෙනම් අපි ඉගෙන ගන්නවා හරි තෙරපියුටික් ඉෆෙක්ට් සහ ටොක්සික් ඉෆෙක්ට් කියලා දෙකක්. හරිද? මේ ඩ්‍රග් එක අපේ ඇඟට ඇවිල්ලා කරන දේ. What drug does to the our body? හරි? ඩ්‍රග් එක අපේ ඇඟට කරන දේට අපි කියනවා ෆාමකෝඩයිනමික් කියලා. ඉස්සර පාඩමේ තියෙනවා. අපි ඩ්‍රග් එකට කරන දේ, අපි ඩ්‍රග් එක ඇඟට උරා ගන්නවා, ඇඟ පුරා පතුරවනවා, පරිවෘත්ති එල්ලක් කරනවා, ඇඟින් එළියට දානවා. අපි කියන එකට What body does to a drug? Pharmacokinetic කියලා කියනවා. හරි? ඒක මතක තියාගන්න. Therapeutic කියන්නේ living tissues සහ drug එක අතර reaction එක අපිට beneficial නම්, අපිට වාසිදායක නම් ඒක තමයි therapeutic කියන්නේ. ඕනේ therapeutic වචනේ යනවා අපෝම tube එකට යන්න. tube එකට යන්න. කොහොම බලාගන්න. මේකේ තියෙනවා dose කියන්නේ මනිරද ප්‍රමාණයක්. හරි? මොනවද? Therapeutic effect එකක් ලබා දෙන හරි එක අවස්ථාවකදී therapeutic effect එකක් ලබා දෙන මනිරලද ප්‍රමාණය මොකක් කියලා කියනවද අපි? ඩෝස් එකක් කියලා කියනවා. හිතපු ගමන ඔබ දඩෝස් වෙනවා නේද? නේද? ඉතින් ඒක වදිනවා ඔබ කියන්නේ කියලා. මොකද වෙන්නේ? Therapeutic agent එකක් හරි එක අවස්ථාවකදී one time. ඒ කියන්නේ මට දැන් උණ හැදිලා නම් මම Panadol බොන්නෝනි පෙටි දෙකක්. ඒක තමයි මගේ ඩෝස් එක. හරි? මට දැන් හතියේ නම් සල්බියුටමෝල් පෙත්තක් බොන්නොල් මිලිග්‍රෑම් දෙකක්. ඒක තමයි ඩෝස් එක. හරි? ඔන්නේ නෝ ඊළඟට ඩෝසේජ් ෆෝම්. හරි. ඩෝසේජ් ෆෝම් කියන්නේ how we present the drug. අපි ඕනම drug එකක් හදන ක්‍රම තියෙනවා. මොනවද තියෙන ක්‍රම? අපි හදන ක්‍රම එක්කෝ ඒ drug එක පෙත්තක් විදිහ හදන්න ඕනේ, එක්කෝ ඒ drug එක මොකක් විදිහ හදන්න ඕනේ? එක්කෝ සිරප් එකක් විදිහ එක්කෝ ටැබ්ලට් එකක් විදියට, එක්කෝ ඉන්ජෙක්ෂන් එකක් විදියට, එක්කෝ මොකද්ද? පැච් එකක් විදියට අලවන. හරි? ඊට පස්සේ එක්කෝ ලෝෂන් එකක් විදියට. ඔය ඕනම ක්‍රමයකට අපි කියනවා මොකක් කියලාද? ඩෝසේජ් ෆෝම් එකක් කියලා. ඩෝසේජ් ෆෝම් එකක් කියන්නේ how we present the drug. අපි කොහොමද drug එක ඉදිරිපත් කරන්නේ කියන එකයි ඩෝසේජ් ෆෝම් එකක් කියන්නේ. කොහොමද බලන්න ඔකේ තියෙනවා is a various preparation. Preparations කියන්නේ නිෂ්පාදන. Various කියන්නේ විවිධ. හරි? Various preparation of drugs or the way of the drug present or product design of the drug to administer into the body. අපේ ඇඟට ලබා දෙන්න හදන විවිධ ක්‍රම තමයි. ඔකට ඕනනම් දාගන්න ඔතන tablet, capsule, syrup ඔකම ඔකම ආයෝසේ ගන්න එක අපි ඉතින් හරිනේ නේද අනිත්‍යවත් දාගමු ඉන්ජෙක්ෂන් හරි තාම ඉතින් අලෝණෙක්කුත් ලියමු අපි අලෝණෙක් කරන් මං කියන ඔය ඔයාලා අලවන්න ඔලුව ගැක්කුමට එන ට්‍රාන්ස් ඩර්මල් පැචස් මාව පේනවද මේ පේන්නේ නේද ඔන්න මම දාන්න transdermal patches මෙතන transdermal patches හැම අලෝණ පැච් තවරවල දාන පැච් එන්නේ
හමේ අලෝණ පැත්ත. ඔලුව කෙක්මෝලිම අලවන ඉස්සර සැලෝන් පාස් කියලා එන්නේ. හරි? අය වගේ ටැච් තියෙන විදිහේ වල පාවිච්චි කරනවා. right. අපි යන්නේ නම් හරි ඩියුට් එකේ ඊළඟ කොටසට මෙයන් අපි මම බලන්න ඊට පස්සේ දිනන තෙරපියුටික් කියන වචනය තෙරපියුටික් දැන් මම ඔයාලට කිව්ව තෙරපියුටික් කියන්නේ මොකද්ද use of drug for curing disease and relieving their symptoms අපි ඔතන පොඩි නෝට් එකක් දාගමුනේ නැත්නම් හරිනේ නේද අද දාගමු මෙන්න මේ විදිහට මම මේක बोर्ड एक पेन ना अभी भी मत आ रहा हूँ थेरेप्यूटिक वो ये वातने हर वजह का मतलब थेरेप्यूटिक क्या है थेरेप्यूटिक क्या है मैंने नहीं बोला इट इस द हम आ गए नोटों में इट इस द रिएक्शन इतने दाने रिएक्शन की नहीं क्या इस रात काप का काकुलात दाल मैं विशेष ऐसा किया है ना पटक सजीवी पटक लिविंग टिश्यूज and drugs and medications hari right hari neida kattiyama daagatta neida right right ඊට පස්සේ කියනවා indication මගේ නමේම කොටසක් තියෙනවා මගේ නම ඉන්දිකනේ හරි indication කියවේ ඒක නෙමෙයි indication කියන්නේ वाला जानना है इंडिका मोना वाला इन्ने वाला हालत ही नहीं है साइंटिफिक नेम देंग अब यह वो तेम सीएमएल आ गया है साइंटिफिक नेम में क्या मुकाद के लिए है वो सीएमएल खाना ना कहाँ सा इन्होंने काम है दान लेते हैं नहीं ये क्या दान ना नहीं मुकाद टेमर इंडस इंडिका में है अबे ए इंडिका नहीं मे� ඉන්ඩිකේෂන් එකක් කියන්නේ යම් ඖෂධයක් ස්ට්‍රොන්ග්ලි රෙකමන්ඩ් කරන අවස්ථාව මට ඇදුම නම් මට සල්බියුටමෝල් කියන එක හරි ඉන්ඩිකේෂන් සල්බියුටමෝල් වල ඉන්ඩිකේෂන් එක තමයි ඇස්මා ඇදුම පැරසිටමෝල් වල ඉන්ඩිකේෂන් එක තමයි පේන් වේදනාව ෆීවර් උණ හරි ඉන්ඩිකේෂන් එකක් කියන්නේ යම් ඩ්‍රග් එකක් ස්ට්‍රොන්ග්ලි අපි පාවිච්චි කරන අවස්ථාව හරි හරි එනං ඕකේ මනිප්පත්ත තෝරලා කියන්න පුළුවන් කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් කිසිම හේතුවක් නිසා දෙන්න බැරි අවස්ථාව හරි කන්ට්‍රා ඉන්ඩිකේෂන් හරි right ඉන්ඩිකේෂන් දාගන්න a strong reason for believing that a particular course of action is desirable strongly recommended diseases indication क्या है अभी indication ना क्या है औषधि लाभा देना अवस्था right contraindication अभी यहां देने बड़ी अवस्था निकलता है किसी में हेतु मिसावक औषधि देने बड़ी अवस्था contraindication උදාහරණයක් මම කියන්නම් captopril කියන ඖෂධය අපි දෙන්නේ නැහැ මොනවයි කටේද ගර්භණී අම්මලාට අර ගර්භණී මාතාවන්ට මේක දෙන්නේ ඇයි දුන්නොත් එහෙම මොකද වෙන්නේ කලලේ ගර්භාෂය ඇතුළතම මිය යනවා ගර්භාෂය ඇතුළතම කලලේ මිය යනවා ඒකින්ද දෙන්නේ නැහැ හරි අපි captopril දෙන්නේ captopril indication එක තමයි අධි රුධිර පීඩනය hypertension හරි contraindication එක තමයි වද ප්‍රෙග්නන්සි රයිට් එහෙනම් අපි යන්
ඊළඟ පැත්තට අනිත් පැත්තට කොහොමද මෙයා දුක්කා සයිඩ් ඉෆෙක්ට් අන්තිම වචනේ සයිඩ් ඉෆෙක්ට් ඔයාලා දන්නවා සයිඩ් ඉෆෙක්ට් එක කියන්නේ ඕනම ඩ්‍රග් එකක මේන් ඉෆෙක්ට් එකටම ඉෆෙක්ට් එක කියන්නේ මොකද්ද බලපෑම මේන් ඉෆෙක්ට් එකට අමතරව ලබා දෙන අනිකුත් ඉෆෙක්ට් සියල්ල සයිඩ් ඉෆෙක්ට් සල්බියුටමෝල් වලින් කරන්නේ මොකද්ද අපේ ඇඟේ සුසරණාලේ මොකද එන්නේ සිවුරු පේශි ඉහිල් කරලා වායු හෝමාරුල් පහසු කරනවා හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයක් එනවා මොකද එන්නේ අපේ ඇඟ වෙවුලන්න ගන්නවා ෂිවරින් ට්‍රෙමලින් හරි ෂිවරින් වෙවුලනවා හරි පොඩි ළමයෙක් කෙනෙකුට එහෙම දඟලනවා හයිපර් ඇක්ටිවිටි හරි ඕන්න ප්‍රධාන ඉෆෙක්ට් එකට අමතරව අනිකුත් ඉෆෙක්ට් හරි ඒ නිසා මතක තියාගන්න සයිඩ් ඉෆෙක්ට් එකක් කියන්නේ main effect එකට අමතරව වෙන අනිකුත් effect හරි is a physiological change other than the desired one desired කියන්නේ අපි බලාපොරොත්තු වෙන effect එකට අමතරව හරි වෙනත් ලැබෙන අනිකුත් සියලු දේවල් අතුරු ආබාධ කියලා කියනවා ඔක චූට්ටක් කොහොම තියන්නේද අතුරු ආබාධ හරි දැන් ওই ටියුට් එක කොහොමම තියලා මම යනවා කොහෙදද කොහෙවත් යන්නේ class එකකින් මොම්බලා ගන්න මේක කොහොමද තියාගන්න ඔය වචන ටික ඔළුවේ තියාගන්න දැන් ෆාමකොලොජි වල මූලික වචන ටික තමයි වලට දුන්නේ මොකක්ද ඩ්‍රග් එකක් දුන්නා ડોස් එකක් දුන්නා හරි ඊට පස්සේ ඉන්ඩිකේෂන් දුන්නා තෙරපියුටික් කියන වචන දුන්නා කන්ට්‍රා ඉන්ඩිකේෂන් දුන්නා සයිඩ් ඉෆෙක්ට් දුන්නා ડોසේජ් ෆෝම් දුන්නා ඔය වචන ටික වලට තියාගන්න ඉස්ලාම තෙරපියුටික් කියන්නේ බෙනිෆිෂල් ඉෆෙක්ට් එකක් වාසි සහගත නම් ඒකට අපි තෙරපියුටික් කියලා කියනවා ඊට පස්සේ ડોස් එකක් කියන්නේ යම් කිසි රෝගයක් හරි ඒ අවස්ථාවේදී දිය යුතු ඩ්‍රග් එකේ ප්‍රමාණය මාත්‍රාව ડોස් එක ඊට පස්සේ ඉන්ඩිකේෂන් කියන්නේ යම් ඖෂධයක් ලබා දිය හැකි අවස්ථාව කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියන්නේ ලබා නොදිය හැකි අවස්ථාව සයිඩ් ඉෆෙක්ට් කියන්නේ ප්‍රධාන ඵලයට අමතර ලැබෙන අතුරු ඵල හරි රයිට් එහෙනම් අපි යන් මෙන්න මේකෙන් ડોසේජ් ෆෝම් ඔයාලා කිව්වා ડોසේජ් ෆෝම් how we present the drug අපි කොහොමද ඩ්‍රග් එක ප්‍රසන්ට් කරන්නේ මේ නහගන්න ડોසේජ් ෆෝම් හරි ඖෂධ පවතින ආකාර හරි ඖෂධ පවතින ආකාර අපි මේ විදිහට වර්ග කරනවා පළවෙනි එක තමයි ඖෂධයක් අපේ ඇඟට දිය හැකි මාර්ග අනුව හරි වර්ග කරනවා මේ විදිහට කොහොමද ප්‍රධාන කොටස් දෙකයි එක පළවෙනි එක ඉන්ටර්නල් අභ්‍යන්තරයට දෙන ඖෂධ ඉන්ටර්නල් ડોසේජ් ෆෝම් අපේ ඇඟ අභ්‍යන්තරයට දෙන ඖෂධ හරි ඊළඟ තමයි එක්ස්ටර්නල් බාහිර පාවිච්චි කරන ඖෂධ හරි ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් අපේ ඇඟේ ඉන්ටර්නලි ගන්න ඖෂධ වර්ග මොනවද මොනවද ඉන්ටර්නල් රූට් වල අපේ ඇඟට ඇතුළු කරන මාර්ග මොනවද එකක් තමයි මුඛ මාර්ගය කටින් ගත්ත ගිල්ල ඖෂධයක් අපේ ඇඟ ඇතුළේ ගියේ දෙවෙනි මාර්ගය වල ගන්නවා හැමෝම රුධිර වාහිනී වලට ඖෂධ දෙනවා නේද අපි රුධිර වාහිනී ඇතුළේ දෙනවාට කියනවා වචන මෙඩිසින් වලදී පරන්ටරල් මේ වචනේ ඇත්තටම වීක් වචනයක් මම කිව්වා මේකෙදි වීක් ඉඳන ගන්න වෙනවා කියලා මොන අද වීක් පාඩම පටන් ගන්න කියන්නේ හරි ක්‍රීක් වල මොකද තියෙන්නේ other than the oral route හරි මේක හොඳට තේරුම් ගන්න මුඛ මාර්ගයේ හැර ඉතිරි සියලු මාර්ග හරි වීක් වල තියෙන්නේ පරන්ටරල් කියලා එහෙමද මුඛ මාර්ගයේ හැර ඉතුරු ලබා දෙන සියලු මාර්ග පරන්ටරල් ඒ කියන්නේ අලෝ අපේ හැමේ ගාණේවා හරි ඊට පස්සේ ස්ප්‍රේ කරනේවා නේද ඊට පස්සේ ඉන්ජෙක්ෂන් වල ඔක්කොම කරන්ටරල් හැබැයි මෙඩිසින් වලට එනකොට ඒක පොඩ්ඩක් වෙනස් මොකක්ද වෙනස හරි පරන්ටරල් කියන්නේ කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ අපි කියනවා පැරා එන්ටරල් පරන්ටරල් එන්ටරල් කියන්නේ මුඛ මාර්ගයේ පැරා එන්ටරල් කියන්නේ අදර් දෑන් ද ඕරල් රූට් හරි එන පැරාන්ටරල් කියන එක අපි මෙඩිසින් වල දෙනකොට පොඩ්ඩක් වෙනස් කරලා ගන්නෙ මොකද්ද කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ. ඔයාල අහලාදී රුධිරයට ලබා දෙන ක්‍රම. රුධිර වාහිනියක් කියන්නේ මොකද්ද? මේක රුධිර වාහිනියක් නම් අපි කියනවා රුධිර වාහිනී වර්ග දෙකයි.
මොනවද ඇත්තටම තියෙන උදින වාහිනී වර්ග දෙක ඈ මොනවද තියෙන්නේ සිරා වල මොනවද තියෙන්නේ සිරා තියෙනවා ගමන තියෙනවා සිරා වලට කියනවා අපි මොනවද කියලාද වේන් කියලා කියනවා හරි ධමනී වලට කියනවා ආටරි කියලා ඉංග්‍රීසිය නේද ඔබ බලන්න සිරාවකට කියනවා වේන් එකක්